Enjoy 1% merchant commission when you accept Lanka Pay cards. Contact these banks today. අද දිනේදී ශ්‍රී ලංකාවේ සේවයේ නියුතු සියලුම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් මේ වන විට වෘත්තීය සමිති ක්‍රියාධාරමයකට නිරත වෙලා ඉන්නවා. මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට නිරත වීමට හේතුව මූලික වූ කාරණා හයක් තියෙනවා. ඒ හය අතරින් විශේෂයෙන්ම මේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන් ඔවුන්ගේ සේවාව සැපයීම සඳහා ශ්‍රේෂ්ඨ රාජකාරීවල නිරත වෙද්දී ඔවුන්ට සැතපුම් කුලිය විදිහට ලබා දෙන්නේ කිලෝමීටරයකට රුපියල් 2ක මුදලක්. ඉතාම අකාරුණික තත්ත්වයක්. මෙච්චර පෙට්‍රල් මිල අහස උසට වැඩි වෙද්දී අපිට මේ කිලෝමීටරයකට යන්න දෙන මුදල රුපියල් 2ක නම් මං අහනවා මේ විදිහට කොහොමද අපි සේවාව සපයන්නේ. අපි කියනවා පැහැදිලිවම ඇති අපි මේ විදිහට වැඩ කළා සොච්චන් වැටුපෙන් තමයි අපි මේවා දීලා වැඩ කළේ අපිට තවදුරටත් මේ විදිහට කටයුතු කරන්න බෑ අපේ වැටුපට ආසන්න මුදලක් අපිට ගමන් වියදම් විදිහට වැය කරන්න සිද්ධ වෙනවා ඒ නිසා අපි පැහැදිලිවම කියනවා සැතපුම් කුලිය මේ වැඩි වෙන ඉන්ධන මිලට සාපේක්ෂකව වැඩි කරන්න කියලා ඒ වගේම මේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය දවසේ පැය 24ම මේ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට සූදානම් වෙන්න ඕනේ. ඒ වගේම සතියේ දින 7ම මේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය මේ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට සූදානම්ව ඉන්න ඕනේ. අපට විශේෂ නිවාඩු නැ මේ ඉන්ධන අර්බුදය නිසා කියලා අපට ගෙදර ඉඳලා පරිගන්න කියලා නැ. සේවාව අත්‍යවශ්‍යයි කියනවා. මේ සේවාව අත්‍යවශ්‍යයි කියලා මේ නිලධාරීන්ගෙන් වැඩ ගන්නවා. නමුත් ඔවුන්ට නිසි ක්‍රමවේදයක් ප්‍රවාහණය සපයා ගැනීමට සැලසුම් කරලා නැහැ. ඒක නිසා අපි කියනවා මේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය මොනම වෙලාවකවත් සේවාව සිද්ධ කරන්න බැහැයි කියලා නැහැ. හැබැයි ඔවුන්ගේ සේවාව සැපයීම සඳහා දිය යුතු සහයෝගය රජයෙන් ලබා දෙන්න ඕනේ. මේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන් ඇතුළු අතුරු වෛද්‍ය සේවාවේ ඒ වෘත්තීන් නට සඳහා සාධාරණයේ ඉෂ්ට වන තුරු අපි මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ ඉදිරියට ගෙන යනවා.